ക്രിസ്തു മാതൃ മാ പ്രേമവാന് സഹോദര സഹോദരിണി അത് മാ ഒബട കിയേ സുവിശേഷ തലേന്തു പിലിബന്ധ ഉപമാവ് എഹി കെട്ടി ക്രമയ ബഹുമ കെട്ടിയെൻ കിയേവേ മട്ട ഒബത് എക്ക മേ ഗണുദനുവ ടയക് കഥാ കരണ്ട തിയേന നിസാ ഒബ കഥന്തവ ദന്ന നിസാ മാ കെട്ടി ക്രമയ തോരഗത്ത ദന്ന മൊകദുനേ കിയ തുന്ദനാമ ഐല്ല ഗണുദനുവ ബേരുവ തുങ്വനിയ ഹംഗല തിബ ഹംബച്ച ദേ എയാട്ട ദണ്ഡുവാൻ കല അണിത് ദെനട ത്യാഗി ദുന്ന ദെൻ മട കഥാ കരണ്ടുന്ന ഗണുദനുവ മെന്ന മേക്കായ് മേ സല്ലി കാഗെദ സേവകയാങ്കേത് നേ കാഗെദ മേ മിനിസാകെ മേ രജതുമാകെ നത്തം മേ സ്വാമിയാകെ സല്ലി എയാ ദുന്ന ഏവ സേവകയോ ഇല്ലുവാത് നേ എയാ കെമത്തെമ്മ എയാ ദിനവ ഏ കെമത്തെമ്മ ദുന്ന സല്ലി എയ്റ്റ പസ്സേ മുനാദ കറാന്നേ കിയല അഹണ്ട ഗിയേ നഹ കറാന്ന വിധിയ കിയുവേത് നഹ നമുത് സേവകയോ ദനഗന ഹിട്ടിയാ വിയുത്തെ മുഖദ്ദ കിയല ഏ കൊഹമദ ഏ സേവകയോ മേ സ്വാമി അത്തെക്ക ഗണുദനു കറല തിയനവ സ്വാമി ഹമ അന്തിമക്കന ആയില കിയന്നേ ഒബഹൻസേ നൊദുന്ന വപുരപുന എത്തൻ വലിൻ കപാ ഗണ്ടാരി നൊദുന്ന ദേല അപ ഗണ്ടാരി ദക്ഷഹിന്ദ മമ നൻ ഓവ മുകുത് കറാന്ന ഗനേ ഹംഗല തിയാ ഗത്ത മെൻ ഒബഹൻസേ സല്ലിട്ടേ കിയല ദുന്ന ബൈനോ ഇട്ട പാസ്സേ എന മോഡ മനുഷ്യ ഒക്കെ ബാങ്ക് വിധാനത്തിൽ മട്ടാ പൊളിയ കണ്ടു അപ്പ രാജ സല്ലി ടിക്കാട് തുന്നേ മേ മിനിസാ ഗണുദനു കറന വിധിയ ദന്നവ എയാട്ട ഹെമതിസ്സേമ ഏ തിയന ദേവൽ വെഡി കറണ്ട ആശാവത് തിയനവ മേ വെഡി കറണ്ട ആശാവത് തിനെ ഹിന്ദ തമൈ അനിസ്സേക ദെന മൊലേ തിയന ദെന്ന കെരുവേ അപ്പേ ബോസ് എക്ക മേവ ഹരിയന്നേ മേ ഹംബെച്ച ക അനിവാര്യം മം വെഡി കറണ്ട ഓണ ഏ ഹിന്ദ പുല്ലുവാൻ തരം വെഡി കറല മുഖദ ഇട പാസ്സേ കലേ ദാ വെടി കരപു സല്ലി ഹരനം എയാലഗനേ 5000 ഇദുന്നേ നേ തവ 5000ക് മേ ഹെവ്വനേ ഏ 5000 തിയാഗിന ആപഹു ദെണ്ട തിബാനേ മെന്ന ഒയാ ദുന്ന 5000 മേ 5000 മൻ ഹംബ കരഗത്തേ കില കിയണ്ട തിബാനേ എഹെമ ഗണ ദുന്ന നേ ഹമയത് എക്ക മഗേ സല്ലി വലിൻ തമൈ ഒയാ ഹംബ കെരുവേ ഏഹിന്ദ ഒയ ഒക്കൊമ മഗേ ഏഹിന്ദ മട ദെണ്ടോക ഐ എയാ ആത്മാർത്ഥകാമി കനേദ്ദ എയാ ഹെമ ദനെ എക്കഹു കരണ കനേദ്ദ നേ നേ මේ සේවකෙ ඉල්ලන්නෙත් නැතුවයි මෙයා දුන්නේ ඔක්කොම සල්ලි ටික. ඒ වුණාට මේ ස්වාමියා ආපහු එහෙම දෙද්දි එයා දුන්න ටිකයි එයාලා හම්බ කරපලා වැඩි කරපු ටිකයි ඔක්කොම ආපහු දෙද්දි මොකද කරන්නේ? Very good කියලා අප්පුඩියක් ගහලා කියනවා. ඔයාව මම පොඩි දෙයක් ගැන විශ්වාස කළා. මෙන්න මං ඔයාට ඒ වගේ 10 ගුණයක් දෙනවා. නගර 10ක බලය මං ඔයාට දෙනවා කියලා මහා විශාල හිතා ගන්න බැරි ආශිර්වාදයක් එයාට දෙනවා. ඒ තමයි යාගේ හැටි. එහෙනම් මෙතන පළමුවෙම වෙන්න ඕනේ මොකද්ද මේ සේවකයෝ දැනගන්න ඕන මේ කාත් එක්කද මේ ගනුදෙනු කරන්න කියලා නිකම්ම නිකම් බැංකුවක් එක්ක නෙමෙයි නිකම්ම නිකම් මිනිස්සෙක් එක්ක නෙමෙයි නිකම්ම නිකම් ස්වාමියෙක් එක්ක නෙමෙයි මෙයා ටිකක් අමුතු జాතියේ ස්වාමියෙක් ඒ නිසා මේක දන්නේ නැති අය අර සිංහලෙන්ම කියන්නේ අපේ ළමයි අනා ගන්නවා කියලා අනා ගන්නවා අපි පටල ගන්නවා මේක සහෝදර සහෝදරිනී මම මේ මොකද්ද කියන්නේ නේද දන්නවද දැන් අපි ගනුදෙනු කරන්නේ දෙවියන් එක්කයි දෙවි ස්වාමීන් වහන්සේ එක්කයි අපේ දෙවි ස්වාමීන් වහන්සේ අනිත් දෙවිවරු වගේ නෙමෙයි ඉන්නවනම් කවුරු හරි අනිත් මිනිස්සු වගේත් නෙමෙයි උන්වහන්සේ අපි ඉල්ලන්න ඉස්සර වෙලා අපිට දෙන්නේ අපි අහපු අය නෙමෙයි අපු කවුද මෙතන ඉන්නේ උපතින්ම හිතාගත්ත කෙනෙක් මට මියුසිකල් ටැලන්ට් එකක් තියෙන්න ඕන ඕගන් ගහන අපේ නෝනා එහෙම හිතුවද නැහැ දන්නෙත් නැහැ ගීතිකා කියන්න මට පුළුවන් වෙන්න ඕන සිස්ටර් කෙනෙක් මට වෙන්න ඕන කියලා උපතින් හිතාගෙන ආවා එහෙම නාද නැහැ ඔක දැම්ම ඔළුවට ඔය බීජය ඔය හැකියාව දැම්මා ඉපදෙද්දිම ප්‍රෝග්‍රෑම් එක හදාවි උන්වහන්සේ කළේ ඒක අපි ඉල්ලුවේ නැහැ උන්වහන්සේ දුන්නේ එතනින් එහාට ගිහිල්ලා මම තව දෙයක් කතා කරනවාද ඔය හැකියාවන් ගැන හැමදාම කතා කරනවනේ හැකියාවන් දිනු කරගන්න ඕන අපි කියලා මං වෙන පියවරකට යන්නේ ඒ තමයි අපේ පවුල ගැන කතා කරමු අපි මේ අම්මා තාත්තා මට ඕන කියලා මං හිතුවද මේ දරුවව මට ඕන කියලා මං හිතුවද දුවෙක් පුතෙක් බලාපොරොත්තු වෙන එක වෙන කතාවක් නමුත් මේ විදිහට මේ හැකියාවක් එක මේ වගේ පර්සනැලිටියක් මේ පෞරුෂත්වයක් එක්ක මේ දරුවෙක් මං ඉල්ලුවද නෑ ස්වාමින් වහන්සේ දෙයි සමහර දරුවෝ නැහැ
daru illan ne api illan unada denne duwan wahanse me swamin wahanse api illanda pera dena kene eka eita passe me kathave tiyena widihata wede un naththam api patala gannama visheshayen ape paula sahodara sahodarini me sevake thundenagen dennektama tibuna kapawima kiyande anith kenata tibunne nathi me kapawimai මෙන්න මෙතනයි රහස තියෙන්නේ. ඇයි ඒ දෙන්න වැඩියෙන් හම්බ කරුවේ? ඇයි ඒ දේවල් ඒ සල්ලි 1000 5000 2000 වැඩි කරුවේ කොහොමද? කැප වුණා ගිහිල්ලා. මොකක් හරි බිස්නස් එකක් කළා, ව්‍යාපාරයක් කළා. ඒක නිකන් තියන් හිටියේ නෑ, තුන්වෙනියා වගේ. කැපවීමක් තිබුණා. ඒ කැපවීම එන්න හේතුව මොකද්ද? ස්වාමියාගව දැනගෙන හිටියා. ඒ ස්වාමියා නරක කෙනෙක් නෙමෙයි. එයා එහෙම නෙමෙයි දීලා අපව ගන්න කෙනෙක් නෙමෙයි. නමුත් උන්වහන්සේ අපිට යමක් දෙන්නේ ඒක වැඩි කරන්න, ඒකට උනා සතුරු වෙනවා. එහෙම කළොත් අපිට තව තවත් උන්වහන්සේ දෙනවා කියලා දැනගෙන හිටියා. ඒ ගෞරවය තිබුණා. ඒ ස්වාමියාට තියෙන ගෞරවය නිසා දුන්න මුදලටත් ගරු කළා. අපිටත් ඔන්න තමයි රහස් තියෙන්නේ. සුධාත්ම වරප්‍රසාද ඉල්ලද්දි අපි කියන්නේ මොකද්ද? දේව බයක දේව භක්තිය දෙන්න කියලා. දෙවියන් වහන්සේට ගරු කරන කෙනා දෙවියන් වහන්සේ දෙන දේවලටත් ගරු කරනවා. දෙවියන් වහන්සේ දෙනවා කියලා දන්නවනම් මේ දේ මං ගරු කරනවා. ඉස්සරලාම දේව ගෞරවය තියෙන්න ඕන. දෙවියන් වහන්සේ ගෞරවයක් නැත්තම් කිසි දෙයක් වෙන්නේ නැහැ. ස්වාමියව දැනගෙන ඉන්න ඕන මෙයා කවුද කියලා. ඒ ගෞරවයත් එක්ක මෙන්න මම මේ මගේ ජීවිතයේ මගේ අවට ඉන්න හැම කෙනෙක්ව මං දකින්නේ මේ මට දෙවියන් වහන්සේ දුන්න අය මේ හැම කෙනෙක්ම. මගේ අම්මා තාත්තා මට දෙවෙනහස් දුන්නේ. මට ලැබුණු ලොකුම තෑග්ග මගේ ජීවිතයෙන් පස්සේ මට තියෙන ලොකුම තෑග්ග මගේ පවුල, මගේ අම්මා තාත්තා, මගේ දරුවා, මගේ ස්වාමි පුරුෂයා, මගේ භාර්යාව. එතෙන්ට එද්දි කියලා නෑ, එහෙම වෙන්න භාර්යාව නම් මම ෆුල් ට්‍රයි එකක් දීලා අම්මෝ පස්සෙන් ගිහිල්ලා මම යාළු කරගත්තේ සුවාද මේ. එයාව නම් දෙවෙනහස් දුන්නේ නෑ, මමයි හොයාගත්තේ. ඔයාට හොයාගන්න හම්බ වෙන්නේ නෑ දෙවෙනහසයා මැව්වේ නැත්තම්. මේ සමාජෙට ගෙනාවේ නැත්තම්, ඔයාගේ ඉස්සරහට පේන්න ගෙනාවේ නැත්තම්. දෙවෙනහසේ වයිස්රායන් තිබ්බේ ආව. දෙවියන් වහන්සේ තමයි හැම කෙනෙක්ම දෙන්නේ. මේ දේ මන් තේරුම් ගන්න නැතුව ගියාම මට මොකද වෙන්නේ? මේක හරියට මේ මං හම්බ කරගත්ත දේවල්, මේ මගේ දරුවෝ, මේ මට ඕන දේ මට කරන්න පුළුවන්, මේ මගේ බිරිඳ මට ඕන දේ කරන්න පුළුවන්, මට ඕන ගහන්න පුළුවන්. එයාට ගෞරවය නැතුව යනවා. නැතුව ගියාම මොකද වෙන්නේ? එතන ප්‍රශ්නයක්. මොකද ප්‍රශ්නේ? ඒ අනිත් කෙනාව දියුණු වෙන්නේ නැහැ. මගේ කැපවීමක් නැතු වෙනවා. අනිත් කෙනාව දියුණු කරන්න, අනිත් කෙනා නගා සිටවන්න, එයාව ඩබල් කරන්න, මේ තියෙන පුන්න පුද්ගලයා නෙමෙයි, එයාව මීට වඩා තවත් උසස් තැනකට එකගෙන යන්න මං උත්සාහ කරන්නේ නැහැ. දරුවා ගැන වගකීමක් නැහැ. ඔය ඉගෙන ගන්න ඉගෙන ගන්න නැත්නම් නිකන් හිටපොදි කෑවණක් කාපොදි නැත්නම් නිකන් හිටපොදි. දෙවියන් වහන්සේ දරුවන් මට දුන්න කියලා දැනගත්තාම මේ දරුවට උපරිම හොඳ දේවල් දෙන්න, හොඳ අධ්‍යාපනය දෙන්න, හැකියාව දිනු කරන්න මං උත්සාහ කරනවා. අම්මෙක් තාත්තෙක් හැටියට ස්වාමි පුරුෂයාගේ භාර්යාවගේ යහපත් දේ මං හොයනවා. එයාගේ යහපත තව තවත් වැඩි කරනවා. එයා බලා ගන්නවා. ඒ ආදරේ ගෞරවේ එන්නේ මොකද්ද හිතන්න ඕනේ? මේ මට දෙවිපියන් වහන්සේ දුන තෑග්ගක්. උන්වහන්සේට මම මේක මේ පුද්ගලයාව ආපහු බාර දෙන්න තියෙනවා. ගනුදෙනුවක් තියෙන්නේ මට. මංගල ගණන් පෙන්වන්න ඕන. මෙන්න ඔබ වහන්සේ මට දුන්නේ මෙන්න මෙහෙම කෙනෙක්ව. මං දැන් එයාව මේ වගේ දෙගුණයක් විතර වටිනාකමක් තියෙන කෙනෙක් කරලා තියෙන්නේ. මං කැප වුණාම එයා වෙනුවෙන්, මගේ දරුවා වෙනුවෙන්, මගේ අම්මා තාත්තා වෙනුවෙන්, මගේ ස්වාමි පුරුෂයා භාර්යාව වෙනුවෙන් මං කැප වුණා. කැප වෙලා එයාව මං තවත් දියුණු කළා. මෙන්න ඔබ වහන්සේට මම ඔප්පු කරනවා කියලා පෙන්නද්දී තමයි උන්වහන්සේ ආශිර්වාද කරන්නේ තවත්. මෙන්න මේ ටික අපේ පෞල් ජීවිත ගැන තේරුම් ගන්න ඕන. සහෝදර සහෝදරිනි, බොහොම සරල දෙයක් මේ කියන්නේ. නමුත් මේක හරිම ලස්සන දෙයක්. ගෞරවය, රෙස්පෙක්ට් කියන දේ නැති තැන කිසිම දියුණුවක් නැහැ පවුලේ. එකිනෙකාට ඒ ගෞරවය දෙන්න. ඇයි ගෞරව කරන්නේ? දෙවියන් වහන්සේ මට දුන්න නිසා. එහෙම නැතුව ඔය ඕනනම් ඉන්නවනම් ඉන්නව නැත්තන් එකන් ඉන්නවා කියලා ඉල්ලක් කියන ජාතිය ආකල්පයකින් අපි ඉස්සරහට යන්න ගියොත් එහෙම වෙන්නේ තියෙන කෙනාවත් අරගන්නවා, තියෙන දෙත් අරගෙන ඉරලා නැති කෙනෙක්ට දෙනවා. ආදරය කියන දේ අපි දෙන්නේ ගෞරවයත් එක්කයි.
මතක තියාගන්න මේ වචනේ ගෞරවය. මං කියපු ඔක්කොම මතක කරුවත් මේ වචනේ මතක තියාගන්න. ගරුකරන්න පවුලේ අයට. ගරුකරන්න ඇයි දෙවිඳුන් අපිට දුන්න අය නිසා. ඔබේ හැකියාවන් දිනු කරගන්න එක අදාළයි. ඔබ දිනු වෙන්න ඕන. නමුත් අනිත් කෙනාවත් දිනු කරන එක අපේ වාකීමක්. ගනුදෙනු බලන දවසට උත්තර දෙන්න තියෙනවා. මේ සුවිශේෂයේ අපි කියවපු සුවිශේෂ කෙටි වුණාට කතන්දරේ දන්නවා අන්තිමට ගනුදෙනු බේරන්න තියෙනවා ඇවිල්ලා. මෙන්න ඔබ වහන්සේ දුන්න කොටස මෙන්න මම වැඩි කරපු කොටස කියලා කියන්න දෙයක් තියෙන්න ඕන. අද හිතන්න ඔබේ පවුලේ අය සම්බන්ධව මෙන්න ඔබ වහන්සේ මට දුන්න කෙනා මෙන්න මම එයින් වැඩි කරපු කෙනා කියලා පෙන්වන්න දෙයක් තියෙනවද? ඔබ යට තියෙන හැම දෙයක්ම ඔබට බාර ගන්න හැම වගකීමකම ඔබේ ගෙදර පවා ඒ නිවස ලැබෙන හැම දෙයක්ම දෙවන් වහන්සේගෙන් වැඩි කරලා තියෙනවද? දෙගුණයක් කරලා තියෙනවද ඔබ? නැත්තම් කැප වෙලා නැත්තම් අදම පටන් ගන්න තාම පරක්කු නැහැ. ගනුදෙනු බෙරන්න තචුට්ටක් කල් ඇති ඔබට. ඒ හින්දා අපි ගනුදෙනු කරන බේරන දවස එනකන් බලාගෙන ඉන්න එපා. ඉක්මනට පටන් ගන්න ඒක දෙගුණයක් කරන්න. පිතාගේත් පුත්‍රයාගේත් ස්පිරිත් සාන්තගේත් නාමෙන් ආමෙන්.